ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. හරි අපිට කියන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්තුනා. මොකද්ද ගැටු තීන්දුව තියෙන්නේ? අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පක්ෂයේ සභාපතිවරයා ලෙස මාත පක්ෂයේ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතාත් පත් කරගත්තා. මෙම ඒකමතිකව තමයි මේ පත් කිරීම සිදු කරනු ලැබුවේ. මෙම රැස්වීම සහ මාගේ සභාපතිත්වය අභියෝගයට ලක් කරමින් වාරණ නියෝග නිකුත් කරන ලෙස කොළඹ දිසාධිකරණයේ ඒ පවරන ලද නඩු දෙකම අද වාරණ නියෝග නිකුත් කිරීම අධිකරණය වෙතින් ප්‍රතික්ෂේප කරා. ඒ අනුව නීතියානුකූල ලෙසම අපට මේ රැස්වීම පවත්වලා මේ තීරණ ගන්න ලැබුණා. ඒ වගේම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හෙට ඉඳන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් අපි සංවිධායකවරුන්ට ලබා දුන්නා. ඉදිරි මාසය තුළ සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් බිම් මට්ටමේ, ආසන මට්ටමේ තරුණ කාන්තා සහ මධ්‍ය සංවිධාන බලමුළු ගැන්වීම පක්ෂයේ විසින් සිදු කරනු ඇත. සභාපතිතුමා, අද දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්වීම නීත්‍යානුකූල නොවන බවට, ඒ කියන්නේ ඉස්සරහට එන්න පුළුවන් අපේ කාර්ය. මේක නීත්‍යානුකූල නෑ, නීත්‍යානුකූල නොවේ කියලා අද දින දිසාධිකරණයේ පවරන ලද නඩු දෙකෙන්ම වුන් ඉල්ලා හිටියා මේක වාරණය කරන්න කියලා. නමුත් අධිකරණයේ ඒකට ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ ලබා දුන්නේ නැත්තේ මේක නීතියානුකූල නිසා. දැන් පාර්ශ්ව දෙකක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපිට කියන්න පාර්ශ්ව දෙකක් නැහැ. එක පාර්ශ්වයයි. අපිට කියන්න හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ මෙතන. ඒක තමයි අධිකරණයක් පිළිඅරගෙන තියෙන්නේ. ඉන්නේ ඉස්සලා පක්ෂයේ සංවිධාන කටයුතු කළා ඉමුකෝ. ඊට පස්සේ මැතිවරණ ගැන කතා කරමු. Thank you.